අයිපුවයි සුබ දවසක් අදත් අපි සූදානම් වෙලා ඉනවා ගැස්මත් එක්ක ඔබව එකතු කරගන්න ගැස්ම හදවතේ ගැස්ම හඳුනාගෙන අපි හැමදාමත් ඔබ ගැන කතා බහ කරා විශේෂයෙන්ම මේ කාල වකවානු වෙනකොට අපිට හිතන්න දේවල් ගොඩක් ඉතුරු වෙලා තියෙනවා නැත්නම් අපිට කරන්න දේවල් ගොඩක් ඉතුරු වෙලා තියෙනවා කොහොම නමුත් අධ්‍යාපනය කියලා කියන්නේ අපිට හොඳින් හිතලා බලලා හරි කාලෙදි හරි විදිහට තීරණ අරගෙන අපි කරන්න ඕනේ හොඳම ආයෝජනයයි ඒ ආයෝජනයේ අතරවාරයේදී ඔබ කැමති නේද හොඳ අධ්‍යාපනයක් නැත්නම් අපි කියන නිදහස් අධ්‍යාපනය අතරවාරයේදී හොඳ ඉගෙනුමකට නැත්නම් හොඳ කැම්පස් එකකට හොඳ යුනිවර්සිටි එකකට ඔගොල්ලෝ ඇතුළත් වෙන්න කැමති. එහෙම හිතනකොට ගොඩක් කට්ටිය හිතනවා ශ්‍රී ලංකාවේ තියෙන කැම්පස් එකකට යනවට වඩා විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙනවට වඩා හොඳයි පිට රටකට ගිහිල්ලා මේ නිදහසේ අධ්‍යාපනය කරන්න ඒ සුදුසුකම් එක ඒ සපහසුකම් එක ඒ විතරක් නෙමෙයි ඒ අධ්‍යාපන රටාවත් එක්ක බොහෝ දෙනෙක් කැමති පිට රටකට ගිහිල්ලා තමන්ගේ වැඩිදුර අධ්‍යාපන වලට නියැලෙන්න. හැබැයි ලංකාවේ ඉඳන්ම උසස් ප්‍රමිතියෙන් වගේම හොඳම තැනකින් ඔබට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් තැනක් ගැන කතා කරන්න කියන්නේ මේ සූදානම. අධ්‍යාපනය කියලා කියන්නේ කොයි කාටත් කවදත් වැදගත් වෙන දෙයක් නිසා වේ. විශේෂයෙන්ම මේ කාරණාව හැම කෙනෙකුටම වඩාත් වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඔබ දන්නවද දකුණු ආසියාවේ තියෙන පළවෙනි වගේම එකම ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලය තමයි ECU විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඉතින් අද සූදානම් වෙලා ඉන්නවා ECU විශ්වවිද්‍යාලයේ මේ හෙද උපාධිය පිළිබඳව ඔබව දැනුවත් කරන්න කතා බහ කරාද. ඉතින් මේ පිළිබඳව දැනුවත් වෙන්න අපිත් එක්කතු වෙලා ඉන්න කියලා අපි ඔබට බොහොම ආදරෙන් ගෞරවෙන් මතක් කරනවා. අද දවසේදී කතා බහ කරන මේ මාතෘකාව ගැන කතා කරන වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ECU විශ්වවිද්‍යාලය ගැන මතක් කරනකොට එඩිත් ක්වෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය පිළිබඳව තමයි අපි මේ කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ ගැන කතා කරන්න කාටද අපි ඇරයුම් කරන්නේ? නැත්නම් කවුද හොඳටම මේ ගැන කතා කරන්නේ? අපි හිතුවා මේ පිළිබඳව කතා කරන්න එහි වැඩ කටයුතු කරන ඒ වගේම ශිෂ්‍යාවකට ආරාධනා කරොත් වඩාත් ගැළපෙනවයි කියලා. ඒ නිසාම අපි සූදානම් වෙලා ඉන්නවා අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ විශේෂ අමුත්‍යන් දෙපළව හඳුනා ගන්නට කතා බහ කරන්නට. මේ පැති මුලින් පටන් ගන්න එඩිත් ක්වෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ඇකඩමික් ප්‍රෝග්‍රෑම් කන්වීනියර් මයුමි පෙරේරා මුලින්ම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ඒ වගේම එහා පැත්තේ ඉන්න අපිත් එක්ක එකතු වෙන එඩිත් ක්වෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ හෙදියක් වගේම ඇයි විශේෂම ශිෂ්‍යාවක් මේ පිළිබඳව මතක් කරන්න ඕනේ ඇය රොමේනිද සිල්වා. බොහොම ආදරෙන් ගෞරවයෙන් ඇත් පිළිගන්නවා. ආයිබෝවන්. දෙපළම මේ විදිහට ආදරෙන් පිළි අරගෙන අපි සූදානම් වෙලා ඉන්න මේ අධ්‍යාපනයේ තියෙන වටිනාකම වගේම අපිට දැනෙන දේවල් නැත්නම් මේකේ තියෙන ප්‍රමිතිය පිළිබඳව කතා බහ කරන්න. මට හිතෙනවා මයමකින් පටන් ගන්න මේ කතාව. මයමි ශ්‍රී ලංකාවේ ඉඳගෙන මෙවැනි විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙලා හෙද උපාධියක් කරනවා කියලා කියන එක කොයි වගේ වරප්‍රසාදයක්ද? කොයි වගේ හිමිකමක් බවට පත් වෙනවද? විශේෂයෙන්ම මේක ඔබ ඉන්න ආයතනයේ සහ ඔබ දන්නව ඊට වඩා කොහොමද මේකේ තියෙන අවුට්පුට් එක මිනිසුන්ට නැත්නම් මේ ශිෂ්‍යාවන්ට ලබා දෙන්නේ? අපි ඒක ගැන පැහැදිලි කරමු. ඔව් ඇත්තටම මම මුලින්ම එඩිත් ක්වෙන් යුනිවර්සිටි එකේ ශ්‍රී ලංකා කැම්පස් එකේ නර්සින් ඇකඩමික් ප්‍රෝග්‍රෑම් කන්වීන විදිහට ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දෙන්නක ගැන. ඉතින් ඇත්තටම කිව්වා වගේ අපි තමයි ලංකාවේ දැනට තියෙන දකුණු ආසියාවෙම දැනට තියෙන එකම සහ පළමු විදේශීය විශ්වවිද්‍යාලය. ඉතින් ඇත්තටම අපි මේකේ අපි ඇතුලේ මේ ECU ශ්‍රී ලංකා කියන කැම්පස් එකේ ඇතුලේ අපි කරන්නේ ඔස්ට්‍රේලියන් ඩිග්‍රීස් එහෙමම ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් ඩිග්‍රී එකම තමයි අපි මේ ලංකාවෙත් දෙන්නේ. අනිත් එක මේකේ විශේෂත්වය තමයි අපේ මේ හෙද විශ්වවිද්‍යාලයේ ගත්තොත් එහෙම එහෙම නැත්නම් නර්සින් ස්කූල් කියලා අපි කියන්නේ නර්සින් ස්කූල් එක ගත්තාම ඒක ලෝකෙම්ම টপ 100. ඒ කියන්නේ මුල් 100 අතරේ තියෙනවා අපි මේ දෙන ඔෆර් කරන නර්සින් ඩිග්‍රී එක. එතකොට අනිත් විශේෂත්වය තමයි අපි නර්සස්ලට දෙන්නේ টপ අප් ඩිග්‍රී එකක්. টপ අප් ඩිග්‍රී එකක් කියලා කියන්නේ නර්සස්ලට දැන් රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ නර්සින් ඩිප්ලෝමා එකක්. ඩිප්ලෝමාවක් අවුරුදු 3ක ඩිප්ලෝමාවක් තියෙන නර්ස් කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා අවුරුද්දකින් එයාලගේ ඩිග්‍රී එක ඉවර කරන්න පුළුවන්. එතකොට ඒකෙන් ඒගොල්ලන්ට කෙලින්ම ලංකාවේ රෙජිස්ට්‍රේෂන් තියාගෙන ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා එහෙ රෙජිස්ට්‍රේෂන් අරගෙන එහෙ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් විශේෂ දෙයක්. මොකද මම දැකලා තියෙනවා අපේ මේ ළමයි සහ ජූනියර්ස්ලා ගොඩක් ඒ කියන්නේ ස්ට්‍රගල් කරනවා පිටරටකට යන්න. මොකද ඇත්තටම අපි පිටරටක තත්ත්වය සලකලා බැලුවොත් එහෙම නර්සින් කියන්නේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ලොකු පිළිගැනීමක් තියෙන රස්සාවක් සහ අපි ඒගොල්ලන්ගේ පඩිය එහෙම බැලුවමත් ලොකු පිළිගැනීමක් තියෙනවා. ඉතින් ගොඩක් අය ගොඩක් ස්ට්‍රගල් කරනවා ඒ වගේ රටකට යන්න. ඉතින් මං හිතන්නේ හැමෝටම මේක ලොකු ඔපචුනිටි එකක් එහෙම නැත්නම් ලොකු අවස්ථාවක්.
හරි මයිමි අපි සූදානම් වෙලා ඉන්න ඉන්න අනුතුරු කතා කරන්න දැන් කෙනෙක් හිතන්න පුළුවන් හරි මේ වගේ යුනිවර්සිටි එකකට ගියොත් නම් මගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් මගේ අධ්‍යාපන කටයුතු වගේම වෘත්ති ජීවිතෙත් සාර්ථක කරගන්න පුළුවන් කියලා. මේ විදිහට හිතන බොහෝ දෙනාට හිතන්න පුළුවන් මොනවද අධ්‍යාපන සුදුසුකම් නැත්නම් ඇයි මම මේක තෝරගන්න ඕනේ අනිකුත් කරුණු කාරණා පිළිබඳව අපි දැනුවත් වෙමු. ඔව් ඇත්තටම මුලින් කිව්වා වගේ අපි රජයේ හෝ පෞද්ගලික අංශයේ පිළිගත් අවුරුදු 3ක ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනි. ඒත් එක්කම අපි දෙන ටොප් අප් ඩිග්‍රී එක අපි කියන යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් යටතේ පිළිගත් ඩිග්‍රී එකක්. ඒ නිසා අපිත් තියනවා ඒ කියන්නේ අපි බලන සමහර ක්‍රයිටීරියාත් සුදුසුකමුත් තියනවා ඒ ඩිප්ලෝමා එක ඇතුලේ. ඉතින් ඒ වගේ පිළිගත් ඩිප්ලෝමා එකක් වෙන්න ඕනි. අනිත් එක අනිත් විශේෂ දේ තමයි අපේ නර්සස්ලට අර අනිත් නර්සින් ඩිග්‍රී එකක් වගේ නෙමෙයි IELTS අපි එකට කියනවා බෑන්ඩ්විත් කියලා. සෝ ඊච් බෑන්ඩ් 6 බලනවා අපි. ඉතින් ඒ කියන්නේ 6ක් කියලා කියන්නේ IELTS 6ක් නේ සමහරු IELTS කියලා කිව්වහම හිතනවා අම්මෝ මේක හරි අමාරු දෙයක් මම මේ කොහොමද කරගන්නේ කියලා. ඉතින් හැත්තටම කතා ඇත්තටම අපි කතා කරොත් එහෙම දැන් මේගොල්ලන්ගේ නර්සස්ලාගේ නර්සින් ස්කූල්ස් වල දෙන ඩිප්ලෝමා එක इंग्लिश मीडियम हेम इंग्लिश माध्यम तम इवल कराने थिंग एवे इंग्लिश माध्यम डिप्लोमा करना के नैक्ट अतन हया गण के अत्र प्रश्न मे ඉතින් ඒ නිසා ඒකට බය වෙන්නේ පා ඒකෙන් වෙන්නේ ඇත්තටම ඕගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් එකටත් හොඳයි සහ මේකේ තත්ත්වය සහ ප්‍රමිතිය ගැන බය වෙන දෙයක් නැහැ ඕගොල්ලෝ ඒක IELTS පාස් වෙලා යනවා කියන්නේ ඇත්තටම ඕගලන්ට ඩිග්‍රී කරන්නත් ලේසි සහ කවදා හරි ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා එහෙ කට්ටියත් එක්ක වැඩ කරන්න එහෙ සිස්ටම්ස් වලට හුරු වෙන්න ඇත්තටම ඒක ලේසි ඉතින් ඒ නිසා අපි ඒව තමයි අපේ එන්ට්‍රි රික්වයර්මන්ට්ස් ए अरुणाम ई थिंक रजिस्ट्रेशन एक तीन उगोलन पुलवांग केली ऑस्ट्रेलिया के गिहल ये रजिस्ट्रेशन अरगे नर्स के बेडर पुलवांग इट अम्म तरह उगोलो वेड दुराध्यापन तंग उसस अध्यापन आनावना उगोल मेहि टॉप अप डिग्री करला ऑस्ट्रेलिया अनुपुला मास्टर का इट पास उगोलंट के लिए रजिस्ट्रेशन अरगे नर्स के बेडकराना पुलवा मैं सीलु वरप्रसाद हितन अति දැන් පුළුවන් මේකට ලියා පදින්න ඕන නැත්නම් තවදුරටත් වැඩි විස්තර දැනගන්න ඔබ කැමති ඇති. ඒ නිසාම සූදානම් වෙලා ඉන්නවා ECU Academic හරහා නැත්නම් මේ යුනිවර්සිටි හරහා ඔබට ලබා දෙන්නා වූ සුවිශේෂී දේවල් පිළිබඳව නැත්නම් මේ හෙද උපාධිය වගේම අනිකුත් උපාධි පිළිබඳවත් ඔබට තවත් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් කමක් තියෙනවා. මතක් කරන්න සූදානම් වෙලා ඉන්න ඔවුන්ගේ දුරකථන අංකය මොකද්ද කියලා ලියා ගන්න ඔබට වටින කියන දුරකථන අංකයක් නිසා 011-2-555-123. ඉතින් ඔබට පුළුවන් රාජ්‍යාංශය වෙන්නට පුළුවන් පෞද්ගලික අංශය වෙන්න ඔබේ හීනේ හෙදියක් වෙන්න නම් ඒ හීනේ හැබෑ කරගන්න ඔබට සීමා මායි නැහැ. ඒ නිසා වෙයි ඒ සීනේ කරා හඹා යන්නට ඔබට අවස්ථාව තියෙනවා. දැන්ම ඔබට පුළුවන් ලියා පදිංචි වෙන්න තවත් වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ මම සෝදානම් වෙලා ඉන්නවා රොමේනිගේ පැත්තට හැරෙන්න. රොමේනි, අපි ඔබව අඳුනලා දෙනකොටම මතක් කරා ඔබ හෙදියක් මේ වෙනකොට ඒ වගේම ශිෂ්‍යාවක් කියලා. මේක හරිය වටින කියන අවස්ථාවක්. මම කැමතියි ඔබෙන් දැනගන්න ඔබගේ ටිකක් පෞද්ගලික විස්තරات එක්ක ඔබ කොහොමද මේ ස්ථානෙට එන්නේ කියලා අපි කියමු පොඩ්ඩක්. ඔව්. මම මගේ හෙද වෘත්තිය පටන් ගත්තේ මගේ ඩිප්ලෝමා එකත් එක්ක. මම මග අවුරුදු 3ක ඩිප්ලෝමා එකක් ලංකාවේ කරා. හැබැයි ඒක ඕස්ට්‍රේලියාවට සම්බන්ධ ඩිප්ලෝමා එකක්. එතකොට මම ඩිප්ලෝමා එක ඉවරනට පස්සේ මම හිතන් හිටියේ ඕස්ට්‍රේලියාවට යන්න. නමුත් සංචරණ සීමා හින්දා, කොවිඩ් සංචරණ සීමා හින්දා මට යන්න බැරි වුණා. मम ऐ थिंक लंकावे मगे पौद्गलिक रोहाले वेडकर मम अध्यापन कोहमद करांगे हित हित हिटिया इतोकड़ मैं दरगान हम बोने ECU श्रीलंका संबंध दैन ECU श्रीलंका मंग ऐत ओरगत्ति के लिए होत अनेत ओण तर लंकावे बैचलर्स कर यूनिवर्सिटी तीर नर्सिंग वाले नमूद ECU श्रीलंका ऐत ओरगत्ति की होत एक सुविशी सत्य तमें मट लंका इंदगना ऑस्ट्रेलिया में तीन वगेम अध्यापन मट्टमक लबागाने पुलवा दें कोटिम की ओत मट उगान लेक्चरर्स ऑस्ट्रेलिया ट्रेन करपु ऑस्ट्रेलिया उगान लेक्चरर्स इतकोड़ मट लुकुम विन सत्ते मं कव ऑस्ट्रेलिया याद एवागे मितामाई दें अभी नर्स के नैक्वेदी अपने तीन पलवी प्रश्न तमें मम दें एर आटे गी आट पास कोहमद मम मगे रिजिस्ट्रेशन गाने रिजिस्ट्रेशन नैत मट वेडकरान बै रिजिस्ट्रेशन गाँव हरम लेसी तमें पलविनदे अवश्यम रिजिस्ट्रेशन डिग्री का ऑस्ट्रेलिया पिलगन डिग्री का तब मेहकराने इतको अब कुहेम कुहम अभी पिलियारगन इवरा इतको अब लेसी मे ट्रेनिंग प्रोग्राम पुलवा इला रिजिस्ट्रेशन रिजिस्टर्ड नर्स केड़कानुलवा मत तवत्न टास्क अध्यापन तवत् दुरीटे मस्टर्स करना हरम लेसी खेलीम गिहिलास्टर्स करना ऑस्ट्रेलियन क्वालिफाइड बैचलर्स डिग्री का नर्स के हटिटे आने
एवगे मुख्यान विशेष मिस चानिया माते इन आनी स्टूडेंट्स उल्लट एक वगे हेम सिम ऑस्ट्रेलिया दा अपे बलागण अपे मुझे प्रश्न अपने गटलू तीन ये हेमदेम अपे विसदल तो अब खबदावत विनसा तेरलने अनीत यूनिवर्सिटी वगे मट मम एतनी इन्नवागे मट तेरे हरिम की अभी पौरषा युक्त वै कथा करे वृत्ति सह अगे मे अध्यापन रखा पीली बंद कथा बहुत बट हित मे उपल बड़ कटियो करना बड़ कटियो को मत अध्यापने करता स्टडी कर देखें एक बैलेंस वेन वागे अपने हित पुला वैया को मत बैलेंस करा ओ अनिवार्य दें अतम की ओत नर्स कनेक्ट अभी बला सामान्य रस्ता वागे वडकरण तीन प्रमाण वैडी अब अतम की ओत हरी वेलावाक मम्म उदय रेट रस्ता वाक नाइट ड्यूटी तीनवा रोस्टर्स तीनों इतक आप ऑन कॉल वेटनवा इवगे अपहस नम ईसी श्रीलंका वे मम इगन गुट मट तेरी चे अमाइल अतम की ओत अब एनकरेज करना वडकरण गम इगन गल मुखद पलवीन देते अभीट बीला तीन टाइम टेबल लैक हेम साती है एक दवास लैक्चर्स तो आप रोस्ट पटांगाने अभी मास्क इसी अब आप नर्स की एक लसंट हदागा पुलवा अनेक दें आप सामान्यस्तर वागे लैक्चर रूम इकना बैंड दें आप ऑनलाइन एक अब इतना पुल वासिया न्याय दिखेगा अतम को वासिया विनवा आप दें अब सामान्य स्टूडेंट कनेक्ट वागे नर्स कनेक्ट बह लेक्चर रूम गिहिला अब कमती कमती वेला प्रश्न आगे लेक्चर के नम ईसी श्रीलंका तीन ब्लैक बोर्ड की ऑप्शन इगोला वेबसाइट के एक पुलवा मट ओण वेलावक मगे लेक्चर के प्रश्न कहान मट माड़ करने वेलावे मम नाइट ड्यूटी करने वेला मन वेलावे मैं पाड़ करने मट प्रश्न मन ब्लैक बोर्ड की लिया इतर ये लेक्चर मट उत्तर हमें तो मम्म इलांक सती विनका मट एक विधियम करा पुलवा इलांक देता ईस्यु श्रीलंका वाले तीन लाइब्रेरी दें अभी सामान्य पुस्तकालय अभी ये पुस्तकाल गिहिल बट दें तीन वास्यता अभी तीन ऑनलाइन लाइब्रेरी एक एक्सी गाने क्रट तीन पोत् आर्टिकल्स न्यूज पेपर्स मट अगिल दुरी ओण विलावक बल असाइनमेंट्स हरमल करवा इवे श्रीलंका वाले तीन एगुला लाइब्रेरी की अभी उदाहरण ओण विलावक अब कॉल दीला अभी विलावन सकने एक रटवा कैनडा वे अमेरिका वे हेम रटक वगे लाइब्रेरी का संबंध इतको मट ये ओण कटिया मगे असाइनमेंट संबंध प्रश्न आगे पुलवा इवे मम की अन्न मम तोरगत लुकम लुक उदा मन दने यूनिवर्सीटी नती पुंची पंति काम दुआ यूनिवर्सीटी बल्ला सल मम की मे यूनिवर्सीटी के सलिने मे बला लम्याट इखवागे हेम लम्याट ये अध्यापने लभन की तो दम मगे पंति काम अत पुंची प्रमाण की गण पुलवा इगो कीयन इट गण नैकल एक हेम के नाटमे इखवागे अध्यापने लभन तीम क्यूत एक मट खवदावत अपासवत्रु मैं आईसीयू नर्स के वेड करा सामान्य नर्स के आईसीयू नर्स के वेडी तीन वेड प्रमाण नमूत मट एक कवदाव तपास्वन ईसीयू श्रीलंका उदाऊ अरे इन अनुतर अभी सुधन वेला मयम कथा कर मयम कि नितरम कथा करा හොඳම තැන තමයි මේ ආයතනය කියලා. ECU ශ්‍රී ලංකා ආයතනයේ ඔබේ අධ්‍යාපනයට වඩාත් හොඳයි කියලා. හෙදියක් විදිහට නර්ස් කෙනෙක් විදිහට ඉදිරිය අනාගත කටයුතු තීරණය කරන්න සූදානම් වෙලා ඉන්න ආයතන. එයි අපි මෙච්චර කියන්නේ මේ ආයතනය හොඳයි කියලා. ඔව් මම අර මුලින්ම කිව්වා වගේ ප්‍රධානම සාධකය තමයි අපි ලෝකෙම්ම මීන් අපි නර්සින් ඩිග්‍රී එක ලෝකෙම්ම 104. ඒ කියන්නේ අපි ලෝකෙම තියෙන නර්සින් ඩිග්‍රීස් අරගෙන බැලුවොත් මුල් 104 ඉන්න තියෙනවා අපි ඩිග්‍රී එක. ඒ කියන්නේ අපි ඒකේ ස්ටෑන්ඩඩ්ස්, ක්වොලිටි එක හැමදේම කම්පයර් කරලා තමයි අපි කියන්නේ මුල් 104 තියෙනවා කියලා. ඒකට ඒක එක හේතුවක්. අනිත් එක අනිත් ප්‍රධානම දේ තමයි දැන් අපි රොමේනි කිව්වා වගේ අපේ බ්ලැක් බෝඩ් කියලා සිස්ටම් එකක් තියෙනවා. ඒකට අපි ලෙක්චර්ස් කරන්නේ ඒ බ්ලැක් බෝඩ් එක හරහා. එතකොට ලංකාවේ කොළඹ දැන් අපි කොල්ලුපිටිය තමයි
කැම්පස් එක තියෙන්නේ. හැබැයි කොළඹ අවට ඉන්න නර්සස්ලා විතර නෙමෙයි ලංකාවේ ඕනම තැනක ඉඳන්, ඒ කියන්නේ ජැෆ්නා ඊට පස්සේ ට්‍රින්කෝ ඒ වගේ ඕනම තැනක ඉඳන් ලෙක්චර්ස් වලට ලොග් වෙන්න පුළුවන්. අනික ලයිව් ලෙක්චර්ස් යන්නේ. ඉතින් ඕනම වෙලාවක ප්‍රශ්න අහන්න පුළුවන්. අර රොමින් කිව්ව වගේ අපේ ඩිස්කෂන් බෝඩ් කියලා එකක් තියෙනවා. ඒකේ ඕන දෙයක් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ අවස්ථාව තියෙනවා. අනිත් එක ඒක ලංකාවේ ළමයින්ට විතරකුත් නෙමෙයි. දැන් අපි අර පාත්වේස් ඕපන් කරලා තියෙනවා පිට රටවල විදේශීය ළමයින්ට. ඒ කියන්නේ මෝල්ඩීව්ස් अफ्रिका वगे लमई नर्सस्ल अत संबंध इनकोलोत् अपे लमाइक लंका नर्सिंग लमाइक तमई अद्यापने हदारानेट इतकोट एतरम अपे लमाइंट एकू अवस्थाव मुखद एरटवल तीन सिस्टम सह एलमाइंट एक्सपोजेला मे एलमाइक आश्रयकरण तत्रुदया थिंग ईट अमतरव मंगार इसलिए अभी ऑस्ट्रेलियन डिग्री कत्तम देने इतकोट अपिवत ऑस्ट्रेलियन लेक्चरर्स मम लेक्चर्स करना अपिवत ऑस्ट्रेलियन लेक्चरर्स अभी सामान्य सत्यकट पारा मीटिंग्स करना इतकोट अपी करना दे वाले मॉनिटर करना ऐके अपनी कांगी लेक्चर कर लेना बे थिंग गुडाक महानसीवेला गुडाक अपी लैसती वाला तमें लेक्चर कटे आनी थिंग अपी मॉनिटर वेनावा ईट अमतर अपी करना लेक्चर्स रिकॉर्ड वेनावा ई थिंग एनीसा एक लोक प्रोसेस अनी අපේ ළමයින්ට දැන් අපේ ලංකාවේ ඉන්න ලෙක්චරර්ස්ලා විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියානු ලෙක්චරර්ස්ලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඒගොල්ලන්ට හිතන ඕනම වෙලාවක. මොකද අපේ තියෙනවා රොමිනිකෝ වගේ ලයිබ්‍රරි සිස්ටම් එකක් තියෙනවා. ඒතකොට ලයිබ්‍රේරියන්ස්ට කතා කරන්න ඕන නම් ඒ දේවලුත් ඒගොල්ලන්ට තියෙන අවස්ථාව සහ ඊට අමතරව අපේ තියෙනවා ලර්නින් ඇඩ්වයිසර්ස්ලා කියලා සිස්ටම් එකක්. ඒතකොට ළමයින්ට ඒගොල්ලන්ගේ ඇසයින්මන්ට් එකකට හරි එක්සෑම් එකකට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ලංකාවේ කෙනෙක්ගේ විසඳ ගන්න බැරි බැහැ වගේ හිතෙනවා නම් ඒගොල්ලන්ට ඩිරෙක්ට්ලි කතා කරන්න පුළුවන් ඒ ලර්නින් ඇඩ්වයිසර්ස්ලට. වැඩි දුර මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒගොල්ලන්ට ඇසයින්මන්ට් එකක් ලියන හැටි එක්සෑම් එකකට ලෑස්ති වෙන හැටි ඒ වගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒගොල්ලන්ව කන්ටැක්ට් කරලා ඒගොල්ලන්ගේ සහාය ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ ඇත්තටම අර අපි ප්‍රමිතිය සහ ස්ටෑන්ඩඩ් එක ගැන කතා කරොත් ඒක ඇත්තටම ගොඩාක් ඉහළින් තියෙනවා. මොකද මමත් ආයතන ගණනාවකම සේවය කරලා තියෙනවා. ඉතින් මම දන්නවා අර වෙනස. ඉතින් ලොකු වෙනසක් ඇත්තටම තියෙනවා. දකුණු ආසියාවේ තියෙන පළමු සහ එකම ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලය තමයි අපි අද මේ දවසේ කතා බහ කරන ECU ශ්‍රී ලංකා ආයතනය. ඉතින් ඔබට පුළුවන් කමක් තියෙනවා එදින දාරි වෙන්නට නැත්නම් නර්ස් කෙනෙක් වෙන්නට කියලා කොම් තවත් සමීපයින ඔබට නර්ස් කෙනෙක් වෙන්න බලාපොරොත්තුක් තියෙනවා. මේ සිහිනය සබෑ කරගෙන මේ විශ්වවිද්‍යාලයත් එක්ක ඔබටත් සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඒ විදිහට තමන්ගේ සිහිනය කරා පියාඹන කෙනෙක් තමයි අපි කතා කරන රොමේනි. රොමේනි අපි කියමු. ඇයි ඔබට මෙවැනි වරප්‍රසාද ලබා දීලා තියෙන මේ ආයතනය ගැන ඇයි අපි අනිත් අයට කියන්නේ නැත්තේ? ඒ නිසා ඔබට පුළුවන්කමක් තියෙනවා ඔබ වගේම බලාගෙන ඉන්න අයට, හෙද නිලධාරියන්ට, ශිෂ්‍යයන්ට after A level කටිය කොටා කියන ඒ අය තාම හිතනවා මොකද හොඳම තැන කියලා. ඒ නිසා ඒ හැම කෙනාටම අපි ආරාධනා කරමු. ඔව්. මට නර්ස් කෙනෙක් හැටියට මගේ experience උත් එක්ක 100%ක්ම තහවුරු කළා කියන්න පුළුවන් දෙයක් තමයි ඔබ නර්ස් කෙනෙක් හැටියට රෝහලක ඔබේ රෝගියත් එක්ක ඇඳලංග විතරක් ඉන්න පුළුවන් වෘතියක් නෙමෙයි ඒක. ඊට වඩා ඉතාමත් දුර යන්න පුළුවන් වෘතියක් තමයි. කොටිම්ම කිව්වොත් මැනේජ්මන්ට් පැත්තෙන්, තවත් ඇකඩමික් පැත්තෙන් තව හුඟක් තියෙනවා යන්න පුළුවන්. එතරින් නතර වෙන්න එපා. ඒ වගේම ඔබ ඒ වෘතිය විතරක් කරන්න පුළුවන් කෙනෙක් නම්, ඒ වෘතිය විතරක් කරන්න කැමති කෙනෙක් නම්, ඒත් අධ්‍යාපනය වැඩි දියුණු කරාම ඔබේ රෝගියට විතරයි ඒකෙන් තවත් හොඳ වෙන්නේ. ඔබේ පෞෂ්‍යත්වයට, ඔබේ නිපුණතා ඒ හැම දෙයක්ම වැඩි කරගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඕන තැනක ඉඳන් මේ යුනිවර්සිටි එකට එන්න පුළුවන් තියෙන හැකියාව තියදී රටවල් විශාල ප්‍රමාණයක් මේ යුනිවර්සිටි එකට ඔන්ලයින් එන්න පුළුවන් හැකියාව තියදී ඇයි නතර වෙන්නේ එතනින්? එන්න ECU ශ්‍රී ලංකාව වලට ඔබට දැනගන්න පුළුවන් මං කියන මේ අත්විඳීම. හරි අපි සූදානම් වෙලා ඉන්න වැඩසටහන අවසන් කරන්න. අවසන් කරන්නට පෙර අතු විශේෂ මතක් කරන මයිමිට මයි මං හිතන්නේ ඔබට ඇති අවසානට කරන්න විශේෂ කතා බහක් නැත්නම් ආරාධනාවක් අපි කියමු. මේ ආරාධනාවත් එක්ක අපේ අලුතෙන් බැඳෙන ශිෂ්‍යයන්ට ස්ටුඩන්ට්ස්ලාට මොකද කියන්න තියෙන විශේෂ දෙයක්? ඔව් ඉතින් ඇත්තටම ECU ශ්‍රී ලංකා කැම්පස් එකේ නර්සින් ප්‍රෝග්‍රෑම් කන්වීනර් විදිහට මම ආරාධනා කරනවා හැමෝටම ඕගොල්ලෝ කොළඹවට ඉන්නවනම් එන්න ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න. ඕනම වෙලාවක එන්න. මොකද අපේ ඉන්නවා හොඳ මාකටිං ටීම් එකක්. එතකොට ඒගොල්ලොත් ගොඩක් සපෝටිව්. ඕගලන්ට ඕනම වෙලාවක වෙලා මාව හම්බෙන්න පුළුවන්. අපේ එහෙම නැත්තම් ඩීන් ඉන්නවා. ඩීන්ව හම්බෙන්න පුළුවන්. ඕගලන්ට ඕනම විස්තරයක් දැනගන්න පුළුවන්. ඊට අමතරව මං හිතන්නේ ඕගලන්ට ටෙලිෆෝන් නම්බර්ස් කිව්වා, ඊමේල් ඇඩ්‍රස්ස් කිව්වා ඕනම විදිහකට ඕගලන්ට අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මං ආරාධනා කරනවා එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න.
ඇවිල්ලා ඕගලන්ට තේරෙයි අතම රොමේන් කිව්වා වගේ ඕගලන්ට තේ වෙනස තේරෙයි ඉතින් ඇවිල්ලා මේ වෙනස අත්විඳින්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා ඉතාමත් ආදරේ බොහොම ආදරෙන් ආරාධනා කරනකොට ආරාධනය පිළිඅරගෙන ඔබටත් පුළුවන් ඔබේ උසස් අධ්‍යාපනය සඳහා නිදහස් අධ්‍යාපනය සඳහා මේ තන හොඳම තන විදියට පිළිගන්නට නැත්නම් බාර ගන්නට අපි කිව්වට විතරක් මේක හරියන්නේ නැහැ තවත් ඔබට හිතනවා නම් විස්තර දැනගන්න තවත් ඔබට හිතනවා නම් මේ පිළිබඳව කොහොමද දැනුවත් වෙන්නේ කියලා ඒ දැනුවත් වීම සම්බන්ධයෙන් ඔබ මතක් කරගන්න සූදානම් වෙලා ඉන්නේ ඒ සඳහා දුරකථන අංකයක් අපි ඔබට ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා මතක් කරගන්න දුරකථන අංකය 0112555123 ඉතින් ඔබට ලංකාවේ කොයි ස්ථානයක හිටියත් ඔබට හිතනවා නම් මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ වැඩිදුර අධ්‍යාපනය කරා නැත්නම් අපි ගොඩක් වෙලාවට හිතනවානේ අපේ ගෙදර කට්ටියව දාලා යන්න බෑ අපේ සහෝදරයන් දාලා යන්න බෑ එහෙම කියලා ලොකු වේදනාවක් ඉන්නවා ඒ නිසා ඒ වේදනාව නැතුව ඔබට පුළුවන් ඕස්ට්‍රේලියාවේ බකේම හොඳ සුදුසු ප්‍රමිතියෙන් යුක්ත විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙලා ඔබේ ඩිග්‍රී එක ගන්න ඔබේ මේ කතා බහ කරන්න ආව අධ්‍යාපනය ඔබේ ජීවිතයට වරප්‍රසාදයක් කරගන්න ඔබට හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඔබට මතක් කරනවා මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙන තවත් බොහෝ වැඩිදුර විස්තර දැනගන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් අපි වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙලා ඉන්නේ මෙතෙක් වේලාවක් ඔබට වටිනාකම මේ වටිනාකමේ තියෙන අර්ථය පිළිබඳව කතා බහ කරමින් ඔබට ඔබේ අනාගතය පිළිබඳ බොහොම සුරක්ෂිතව සහ අධ්‍යාපනය පිළිබඳ හොඳ තීරණයක් ගන්න කියලා මෙතුමියන් දෙපළම අපිත් එක්ක කතා බහ කරලා අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සහභාගී වුණාට ඒ එඩිට් ක්වෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ඇකඩමික් ප්‍රෝග්‍රෑම් කන්වීනර් මයුම් පෙරේරා ඒ වගේම හෙදලිනදාරි ශිෂ්‍යාවක් විදියට අපිත් එක්ක එකතු වෙලා තමන්ගේ ජීවන ගමන් මඟ පිළිබඳ අධ්‍යාපනය පිළිබඳ තමන්ගේ වෘත්තිය පිළිබඳ බොහොම ආදරෙන් අපිට කියවලුඹ රොමයින් ද සිල්වා බොහොම ස්තුතියි ඔබ දෙපළටම අපිත් එක්ක සම්බන්ධ වුණාට තවත් දවසක අපි හමු වෙලා කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්න දෙපළටම ආයුබෝවන් ඉතින් තවත් බොහෝ විස්තර දැනගන්න කියන වගේම විශේෂයෙන් මතක් කරන එඩිට් ක්වෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ මගින් මේ හෙද උපාධිය එකක් පමණයි. තවත් උපාධි රැසක් තියෙනවා. ඒ නිසා තවත් උපාධි රැසක් පිළිබඳව දැනගන්න තවත් මොනවද මේකේ තියෙන අවස්ථාවන් පහසුකම් අධ්‍යාපන රටාව මේ හැම දෙයක්ම දැනගන්න අපි කියන වගේම ඔබත් සම්බන්ධ වෙන්න කියලා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් අපි අද දවසේදී සූදානම් වෙලා ඉන්නවා සමුගන්න ගැස්මතුලේ ගැස්මත් එක්ක නිරන්තරයෙන් එකතු වෙලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරන ගමන් තවත් දවසක අපි ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාට සුබ දවසක්.